ලංකාවට IPL තරගාවලිය ගැන තියෙන මතකයේ ලොකු තැනක් දිනාගෙන ඉන්නේ ලසිත් මාලිංග. ඒකෙන් ඉතින් කතා දෙකක් නැහැ. IPL තරගාවලියේ මාලිංග ක්‍රීඩා කළ බොහෝ අවස්ථාවල මාලිංග වැඩිම කඩුලාබින් අතරේ ඉහළ තැනක තමන්ගේ නම ලියාගන්න සමත් වුණා. මේව තමයි මුම්බයි කණ්ඩායම මාලිංග ගැන පන්දු යවන්නෙක් විදිහට විශ්වාස නොකිරීම එක්ක වැඩිම කඩුලාබින් අතරේ අපේ කෙනෙක් ඉන්නවද කියලා අපි නිකමටවත් බැලුවේ නැහැ. අපි බලන්න යන්නේ මේ වසරේ වැඩිම IPL කඩුලු ගත්ත පන්දු යවන්න 5 දෙනා ගැන. පස්වෙනි තැන ඉන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ හර්දික් පාණ්ඩේ. පාණ්ඩේ තරගාවලියේ තරඟ 13කදී කඩුලු 18ක් දවා ගන්න සමත් වෙලා තියෙන්නේ. කඩුලකට ලකුණු 21ක් දීලා පාණ්ඩේගේ පන්දු ආරයකට ලකුණු 9කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ගන්න ප්‍රතිවාදී ප්‍රතිකරව සමත් වෙලා තියෙනවා. හැම පන්දු 14.2කටම වතාවක් පාණ්ඩේ කඩුල්ලක් ලබා ගත්ත කියලා තමයි කඩුලු දවා ගැනීමේ වේග සටහනේ වාර්තා වෙන්නේ. පන්දු යවන්න අතරේ 4 වෙනි තැන දිනාගෙන ඉන්නේ උමේෂ් යාදව්. යාදව් කඩුලු ගත්තට කෝලිලාට පළවෙනි කණ්ඩායම 4ට යන අවස්ථාවක් ලැබුණේ නැහැ. තරඟ 14කදී කඩුලු 20ක් බිඳ දම්පු යාදව් පන්දු ආරයකට ලකුණු 7.8ක ලකුණු ප්‍රමාණයක් දීලා තමයි තිබුණේ. ඒ වගේම කඩුල්ලකට ලකුණු 21ක් ලබා දීපු යාදව් හැම පන්දු 16කම වතාවක් කඩුල්ලක් දවා ගන්න සමත් වෙලා තිබුණා. පන්දියවන්න අතරේ 3 වෙනි තැන ඉන්නේ සිද්ධාර්ථ කවුල්. කවුල් සන්රයිසර්ස් කණ්ඩායම වෙනුවෙන් හොඳ සේවයක් කරමින් කඩුලු 21ක් දවා ගත්තේ කඩුලකට ලකුණු 26ක් දීලා. ඒ වගේම කවුල් හැම පන්දු ආරයකටම ලකුණු 8.2ක් දීලා තිබුණා වගේම ආසන්න වශයෙන් පන්දු 19කට වතාවක් කඩුලක් දවාගෙන තිබුණා. පන්දියවන්න අතරේ 2 වෙනි තැන දිනාගත්තේ දැන් ලෝකෙම කතා කරන අෆ්ගනිස්තාන පාදක පන්දියවන්න. ඒ තමයි රෂිඩ් ඛාන්. රෂිඩ් තරඟ 14කදී කඩුලු 21ක් දවා ගත්තේ කඩුලකට ලකුණු 21.8ක් දෙද්දී. පන්දු ආරයකට ලකුණු 6.73ක් ප්‍රතිවාදීන් ලබා ගනිද්දී ආසන්න වශයෙන් හැම පන්දු 19කට වතාවක් රෂිඩ්ට කඩුලක් ලැබිලා තිබුණා. 2018 IPL තරගාවලියේ වැඩිම කඩුලාබියා තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ T20 තරඟවල නියෝජනය කරන ඇන්ඩ්‍රූ ටේ. ටේ තරඟ 14කට පමණක් ක්‍රීඩා කරලා කඩුලු 24ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. වේගය අඩාල කරන නකල්ස් පන්දුව තමයි ටේගේ ප්‍රබලම තුරුම්පුව වෙලා තියෙන්නේ. ඒ වගේම ටේ කඩුලකට ලකුණු 18.6ක සාමාන්‍යයක් වාර්තා කරද්දී පන්දු ආරයකට ලකුණු 8ක ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට දීලා තිබුණේ ටේ හැම පන්දු 14කටම වතාවක් කඩුලක් දවා ගන්න සමත් වෙමින්. මේ විදිහට තමයි 2018 IPL කඩුලාබින්ගේ විස්තරේ. මාලිට අවස්ථාවක් ලැබුණනම් මේ 5 දින අතරේ මාලි ඉන්න අවස්ථාවක් තිබුණා. මොකද T20 තරඟවල අත්දැකීම් වලට ලොකු තැනක් තියෙන නිසා. ඔයා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්නත්, ක්‍රිකට් ටල් කැමති වගේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ආයිත් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.